පමණවතත් හිරු ප්‍රවෘත්ති සමගින් කැකිරාව පලාගල ප්‍රදේශය හරහා මාගේ සුළඟකින් රාජ්‍ය ආයතන හා නිවාස කිහිපයකට අලාභහානි සිදු වුණා. මේ අතර පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව නිසා උඩවලව ජලාශයේ වාන් දොරටු පහක්ද විවෘත කර තිබෙනවා. කැකිරාව පලාගල ප්‍රදේශ ලේකම් කොට්ටාසේ ගම්සභා හල්මිල් වැව සහ ගෝණදෙනියාගම ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ හමාගිය දැරිසුළඟකින් එම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන කිහිපයක් හා නිවාස 10කට අලාභහානි සිදු වුණා. පලාගල විවිධ සේවා සමුපාකාර සමිතිය, දිවිනැගුම් බැංකුව, ආයුර්වේද මධ්‍යස්ථානය සහ පලාගල මහාවිද්‍යාලයට මෙලෙස සුළඟින් අලාභහානි සිදු වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ අතරින් පලාගල මහාවිද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයකම වහලවලට දැඩි අලාභහානි සිදු වී ඇති බවයි. ප්‍රදේශ නිවාස 10කට හානි සිදු වී ඇති අතර ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි වැහන් වලටද දැඩි අලාභහානි සිදු වුණා. මේ අතර පලාගල ප්‍රාදේශ ලේකම්වරයා සුරකින් සිදු වූ හානිය පිළිබඳව අද පෙරවර වේසවා බැලුවා. මේ වෙනකල් ඇදහැළුණු දැඩි වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. වලව කලාපයේ ප්‍රධාන ඉංජිනේරු තිලක් රණසිංහ මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු පහක් අඩි 1.5 වැගින් විවෘත කර ඇති බවයි. එමගින් තත්පරයට ගණ අඩි 16700ක ජල ධාරතාවක් වල්වේගකට නිකුත් කරනවා. ජාතික විදුලි පද්ධතියට ප්‍රධාන වශයෙන් විදුලි උත්පාදනය සඳහා ජලය සතුවෙන් ලබන කාසල්රී සහ මෞසා කලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට අද අලුයම තෙක් තද වැසි ලැබී තිබෙනවා. පසුගිය දිනවල මධ්‍යම කතුකරයේ පැවති බියලි කාලගුණයේ හමුවේ මෞසා කලේ හා කාසල්රී ජලාශයේ ජල මට්ටම විශාල ලෙස පහළ ගොස් තිබුණා. මේ අතර දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ විගුරුම්සර වැසි ඇති වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තද වර්ෂාවක් හා එම ප්‍රදේශවලට තද සුළං ඇති වී ඇති බවයි. විශේෂයෙන් මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල තරමක තද වැසි මිලිමීටර 75ට පමණ වැඩි තද වැසි තීව්‍ර අපේක්ෂා කරන්න පුළුවන්. ඉවසයිට වශයෙන් ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුල්ලන් විසඳුන අනුතුම අමුකරයනින් අවශ්‍ය පියවර ගන්න ලෙසත් ජනතාවෙන් කාරණ කිව්ලා තිබුණා. මේ රටවල මුහුදු ප්‍රදේශ සාමාන්‍ය රළ නොවන නමුත් ඉවසයිට වශයෙන් මුහුදු ප්‍රදේශ තාවකාලික රළ විමේ කියා පවතිනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවකට නවකවදේ ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් තිදෙනෙක් අතරංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කිරිබත්ගොඩ පොලිසිය ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම සිසුන් අතරංගුවට ගන්නා ලෙස ඔවුන් ජීවත් වන ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවයි. කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවකට නවකවදී ලබා දීමේ සිද්ධියට අදාළව මේ වන විට සිසුන් 7 දෙනෙකු අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඉන්සියු දෙනෙක් ශිෂ්‍යාවන්. නවක වදීර භාජනය වූ සිසුවිය පසුගිය අප්‍රේල් මාස 25 වනදා තමන්ට පහර දී හිරිහැර කළ බවට කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. මේ අතර අද පස්වරුවේ නාවලපිටියේදී පැවති වැඩසටහනකට එක් වෙමින් විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයාද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශ්වවිද්‍යාල 16ක් තියෙනවා, විශ්වවිද්‍යාල 1ක 2ක දැන් නවක වදේ තියෙනවා. ලෝකේ කොහේවත් මේක නැහැ. මේ අපේ රටේ විතරයි මේක තියෙන්නේ. අනිත් රටවල්වල ශිෂ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළු වුණාම ජේෂ්ඨ ශිෂ්‍යෝ පිළිගන්නවා ආදරේ. නමුත් අපේ රටේ මම නම් මේක කොහෙන් ඇවිල්ලාද මන් දන්නේ නැහැ. මේ නවක වදේ දෙන්නේ. මේක මට අදාහ ගන්න බෑ. අපි ලොකුවට අපේ සිංහල කම ගැන බෞද්ධ කම ගැන කතා කරමු. නමුත් අපි මොකද්ද කරන්නේ? අලුත් විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන ශිෂ්‍යයන් දිහිරියර කරනවා. මානසික රෝගී මේ සමහර ශිෂ්‍යෝ. ඒකයි මේ වගේ දේවල් කරන්නේ නවක වදේ තහනම් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු වර්තකින් ඒ කාලේ නීතිය කඩන්න ඉඩ දෙන්න බෑ මොකද මේක යහපාලන ආණ්ඩුවක් විශ්වවිද්‍යාලේ පාලනය කරන්න ඕන උපකුලපතිවරයායි පාලක මණ්ඩලයයි එයයි මේ වගකීම් බාර ගන්න ඕන මේක පාලනය කරන්න එයයිට මේකෙන් අතහොද ගන්න බෑ. වතු කම්කරුවන් සඳහා වහාම රුපියල් 2500ක වැටුප් වැඩිවීම ලබා දීමට වතු පාලකයන් කටයුතු කළ යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එසේ නොවුනහොත් වතු පාලකයන්ට රුපියල් 25000ක දඩයකට මෙන්ම මාස 6ක සිර දඬුවමකටද යටත් වීමට සිදුවන බවයි. මේ වතු ක්ෂේත්‍රයේ විශාල වැරදි අර්ථ නිරූපණයක් දීලා තියෙන පාලනයින් සිටින මහතුරුන්ට සාමූහික ගිවිසුමකින් ආවරණය වෙනවා නම් ඒ ක්ෂේත්‍රෙම රුපියල් 2500 ලැබෙන්නේ නැහැ කියලා. සාමූහික ගිවිසුමක් තිබුණටම මදි. ඒ සාමූහික ගිවිසුමේ තියෙන ඕන විධිවිධාන වේතන වැඩි කිරීම සම්බන්ධව. විධිවිධානයක් තියෙනව නම් පමණයි ඒගොල්ලෝ මේකෙන් නිදහස් වෙන්නේ. කම්කරුවන් වරින් වර කියලා පරිවැඩීමක් ඕන කියලා. ඒ අය නියෝජනය කරන මන්ත්‍රීවරේ පෙට්‍රල් කෑන් එකක් අරගෙන ආවා පෙන්න පාලි බෙදුලා. කම්කරු සහෝදරවරුන්ට සතයක්වත් පරිවැඩි කරන්නේ
නැහැ මේ වතු ක්ෂේත්‍රය. ඒ නිසා මම අද ගිනි තියා ගන්නවා. මේකට විරෝධතාවය දැක්කීමක් කියලා. ඉතින් මම දන්නේ අවංකව ගිනි තියන්න කියලා. ඒ වෙලාවේ ඒ ගිනි තියාගත්තේ නැහැ මන්ත්‍රීතුමා. දැන් නැවත වරක් නුසන්සුන්තාවයක් තියෙනවා. අපි වැඩ වදින්ට යනවා කියලා. වතු කම්කරුවන්ට අනිවාර්යයෙන්ම රුපියල් 2500 ගෙවිය යුතුය. ඒකෙන් ගැලවෙන්න බෑ. වහාම අප්‍රේල් මාසේ පඩිය සඳහාවත් මේ 2500 ගෙවන්න පියවර ගන්න. මේ ආයතන වලට පුළුවන් ද මෙහෙම 2500 නොදී මෙහෙම මගහරින්න? බෑ. එහෙම නොගෙවුවොත් රුපියල් 25000ක දඩේකට ඒ වගේ මාස 6ක හිරදඬුවකට යටත් වෙන්න සිද්ධ වෙනවා. තලසීමියා රෝගය නිට්ටාවටම සුව කර ගැනීම පහසුකම් සහිත රෝහලක් ලබා දෙන ලෙස ඉල්ලා අද කුරුණෑකල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ සංවිධානය කර තිබුණේ ලංකා තලසීමියා කවය විසින්. මෙම උද්ඝෝෂණයට දිවයින පුරා තලසීමියා රෝගීන් ඔවුන්ගේ දෙමාපියන් මෙන්ම ලංකා තලසීමියා කවයේ සමාජිකයන්ද එක්ව සිටියා. පෙරවර 11ට පමණ කුරුණෑගල ජනකලා කේන්ද්‍රයේ ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන් පාගමනින් නගර මැදට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා. ඔවුන් පවසන්නේ මීට වසර 3කට පෙර රිජ්වේ ආර්ය ළමාරෝහල් පරිසරයේ තැලසීමියා රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීමේ පහසුකම් සහිත විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට සූදානම් වුවත් මේ වන විට එම කටයුතු අතරමඟ නවතා දමා ඇති බවයි. මම අවුරුදු 8 ඉඳන් තැලසීමියා රෝගී කපි ගොඩා කපස්තාවයකට පත්වලා ඉන්නේ බෝන් මැරෝ සෙන්ටර් එකක් නැති හින්දා අපිට ඒක ඉක්මනටම හදලා දෙන්න පුළුවන් නම් ඔබතුමාලට ගොඩාක් පිං සිද්ධ වෙනවා. අපිට ඒක හදාගත්තයින් පස්සේ අපේ ආසනීපේ හොඳ කරගන්න පුළුවන් වෙනවා. අපි කියන්නේ අපේ දරුවන්ට බෝන් මැරෝ කරලා දෙන්න කියලා විතරයි. ඒ මධ්‍යස්ථාන රජය ලබලා දෙන්න පෞද්ගලික ගත ලක්ෂ 58යි කියනවා. අපි කොහොමද මේ වේදනාව උහුලන්නේ? අපි ලක්ෂ 60 ලක්ෂ 50 වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වටලනවා කියනක මේලා කියන්න කැමතියි. මාතලේ පල්ලෙපුල කොබ්බෑ වැහැර ප්‍රදේශයේ නිවසක් මතට බැකෝ යන්ත්‍රයක් පෙරලීම නිසා අසරණ වූ පවුලක් පිළිබඳ පුවතක් මීට පෙර හිරු ප්‍රවෘත්ති තුළින් අප ඔබට අනාවරණ කළා. මාස 6ක් පමණ ගත වී ඇතත් තවමත් පල්ලෙපුල ප්‍රාදේශීය සභාව විසින් බැකෝ යන්ත්‍රය ඉවත් කරගෙන නැහැ. නිවසෙන් පැවසුවේ සිද්ධිය පිළිබඳ මාධ්‍යයට තොරතුරු හෙළි කිරීම හේතුවෙන් තමන්ට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් දෝෂාරෝපණය කළ බවයි. මාතලේ පල්ලේපොළ කොබ්බෑ විහාර ප්‍රදේශයේ නිවසක් මතට මෙම බැකෝ යන්ත්‍රය පෙරළී තිබෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාස 15 වෙනිදායි. ඒ එම ප්‍රදේශයේ පෞද්ගලික කටයුත්තක් සඳහා පල්ලේපොළ ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රය ගෙන යමින් තිබියදී බැකෝ යන්ත්‍රය පෙරළීමෙන් නිවසට දැඩි අලාභහානි සිදු වුණු අතර ඒ මොහොතේ මව සහ කුඩා දරුවන් තිදෙනා නිවසේ සිට තිබෙනවා. එදින එම නිවසට පැමිණි ප්‍රාදේශීය සභාවේ ලේකම් UHRK කප්කොටුව මහත්මිය සඳහන් කර තිබෙන්නේ නිවස කඩිනමින් සාදා දෙන බවයි. නමුත් මේ වන විට මාස 6ක් පමණ ගත වී ඇතත් නිවස සාදා දීම හෝ බැකෝ යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පල්ලේපොළ ප්‍රාදේශීය සභාව කටයුතු කර නැහැ. කුඩා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුල මෙම තත්වය හමුවේ දැඩි ලෙස අසරණ වී ඇති අතර ඔවුන් එදින සිට මේ දක්වා ජීවත් වන්නේ මිල්ලවාන පුස්තකාලයේ. බොහොම අමාරුවෙන් මේක අවුරුදු කීයක් මේක හැදුවද ටික හදලා වහලේ ගාලා සීට් ටික වැහුවා විතර. මේක කෙනල් ඇතරිය මේ. අද පහයක් වෙනවද? කැඩිලා කියනවා. පෙරළුණා පෙරළුණාම තමයි. මේ ඉදපු කට්ටියකෝ? ඉදපු කට්ටිය අතන පන්සලේ මිල්ලවානේ පන්සලේ ප්‍රජාශාලාවේ ඉන්නේ. ඕක තිබ්බේ වවුල ලැබලා තිබ්බේ. ඒක සුද්ධ කරලා ගමින කට්ටිය ගිහින් එකතු වෙලා මෙව කළා හරි කසල ඔය දීල වල දැන් එහෙනින් ඉන්නේ. පසුගිය දා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළවීමත් සමග ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඇතුළු පිරිසක් නිවසට පැමිණ තමන්ගෙන් කරුණු විමසූ බව නිවසේ හිමිකාරිය පැවසුවා. දෙහි පාට ටීවී එකේ ගියට පස්සේ පරිසමයි මුස්ලා දින දවස් දිහිල්තර පස්සේ ආවා අපි ගෙදරට. එයාලා කොහොමද මාධ්‍යට කිව්වා කියලා කරන්න දෙයක් නැහැ කිව්වා. මාධ්‍යවට කරන්න දෙයක් නැහැ කිව්වා. ඔයාලට තිබුණේ එහෙමනේ වග කියන ආයතන වලට ගිහිල්ලා එහෙමද මංක මාධ්‍යවට මම කිව්වේ නැහැ. ගෙදරට ගමත් මම දන්නේ. ගමට ගිහින් ගමිනුත් තොරතුරු දැනගන්න මෙහෙට ආවි කියලා. ඊට පස්සේ මාධ්‍ය ගෙන්නේ ඕගෙන් තිබුණ චාන්ස් ගන්න නැති කරගත්ත මංක චාන්ස් එකක් ගැනීමත් අපි රජයෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ අපි ගියේ අපිට හදලා දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ කිව්වා. ඒකට ඉතින් එහෙම කියලා ඉවරලා ටිකක් ඉතින් ආනම් මන කෑගහලා ගියා. අප මේ සම්බන්ධයෙන් පල්ලේපොළ ප්‍රාදේශීය සභාවේ ලේකම් UHRK කපුකොටුව මහත්මියගෙන්ද කරුණු විමසීමක් කළා. එය ප්‍රකාශ කළේ බැකෝ යන්ත්‍රයත් විදේශීය සමාගමට මේ සම්බන්ධව දැනුම් දී ඇති අතර බැකෝ යන්ත්‍රය ඉවත් කරගන්නා බවට ඔවුන් වාචිකව පොරොන්දු වූ බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු.
වැලිසර නාවික හමුදා කඳවුරේ වෙරළ මුර යාත්‍රා දැනිමේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද යාත්‍රා නමයක් නයිජීරියානු රජය වෙත අලෙවි කිරීම ඊයේ සිදු වූ අතර නාවික හමුදා විසින් නිෂ්පාදිත යාත්‍රා විදේශීය රටකට අලෙවි කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහිදී ඇමරිකානු ඩොලර් මිලියන 4.2ක වටිනාකමකින් යොත් කුඩා යාත්‍රා 6ක් සහ වෙරළ ආරක්ෂක යාත්‍රා 3ක් නයිජීරියා වෙත අලෙවි කර තිබෙනවා. වවුනියාව තාණ්ඩුකලම් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා වී තිබූ ආර්ථික මධ්‍යස්ථානයේ දේශපාලන බලපෑම මත වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට විරෝධය පළ කරමින් වවුනියාවේ වෙළඳ ප්‍රජාව අද පාගමනින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. ඊට අමතරව වවුනියාව නගරයේ වෙන්සල් බහුතරයක්ද වසා දමා ඇත ඇවරු දක්නට ලැබුණා. මන්නාරම සිලාවතුර දමන නාවික හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටි සෙබළුන් 55 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මන්නාරම මැදවච්චිය මාර්ගයේ සෙට්ටිකුලම මල්වතුවේ පාලමසලදී අනතුරට ලක්වීමෙන් 22 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් අතරින් එක් සෙබළකු කොළඹ ජාතික රෝහලටත් සෙසු සෙබළුන් වවුනියාව මහරෝහලටත් ඇතුළත් කෙරුණා. යාපනයේ කෝපායි කොණ්ඩාවිල ප්‍රදේශයේදී දුම්රිය කෙටීමෙන් තරුණින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අද අලුයම මෙම තරුණයින් ගැටි ඇත්තේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවන වූ තැපැල් දුම්රියයි. ත්‍රිකුණාමලයේ චීන වරාය සිට මහව පලාවිය දක්වා දුම්රිය මගින් ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙල අද ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙමගින් මාසිකව රුපියල් මිලියන 10ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන බවත් ඊට අමතරව පරිසර දූෂණය වළක්වා ගැනීමට මෙන්ම වාහන තදබදය අවම කර ගැනීමට හැකිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. යාපනයේ ශික්ෂණ රෝහලට තවදුරටත් යටිතල පහසුකම් සම්පාදනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව සුවපැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් අද එම රෝහල වෙත පැමිණියා. බලංගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ මැදබැද්ද ප්‍රදේශයේදී ඊයේ පසුරුවේ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රියානතුරකින් එහි රියදුර මෙ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වට වටා හිරු